ආයි බොවන් දරුවනේ සුභරාත්‍රියක් සියලුම දෙනාට. ඉතින් අදත් අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපේ ගණිත ගැටලු පන්තිය. ඉතින් අපි මේ නව මාසේ ඔයාලට ඔන්න සර්ගේ විශේෂ අවස්ථාවක් තවත් ඉගෙනුම් අවස්ථා වැඩි කරලා මම තියෙනවා ගණිත ගැටලු පන්තිය පැය දෙකක් කරනවා. ඉතින් හොඳට එකතු වෙලා වැඩ කරන ළමයි රැඳෙයි, අනික අය කම්මැලියයි අයින් වෙයි නේද? ඉතින් විභාග ආවට පස්සේ විභාග අමාරුයි, විභාග අමාරුයි කියලා විභාග ශාලාවෙන් එළියට ආවට වැඩක් නැහැ, විභාගෙට හරියට සූදානම් වෙන්නේ නැත්තම්. ඒ නිසා මේක ලොකු කැපකිරීමක් කරන්න තියෙන අවුරුද්දක්. විභාගේ ආසන්නයේදී මානසිකව පීඩාව හැදෙන්නේ නැතුව නිදහසේ විභාගෙ ලියන්න නම් කලින් අපි සූදානම් වෙන්න ඕන. එතකොට දැනට අපි විභවිතාමාන පොත් පටන් ගන්න තියෙනවා පන්තිවල. ඒ ටික අපි කරමු. ඊට අමතරව පුතේ මැජික් වයි ගණිත ගැටලු පන්ති අලුත් ගණන් කරනවා වගේම අපි මේකෙත් ගැටලු ප්‍රශ්න පත්‍ර කට්ටලයක් කරන්න බලාපොරොත්තු වෙනවා. හැකි ඉක්මනින් මම එකවරට දෙන්නම්. මුද්‍රණය කර ගන්න හරි ගන්න හරි ගැටලු විතරක් තියෙන එකක් කතා කරනවා. ඉතින් මම වෙනස් කරනවා. ගිය අවුරුද්දේ කරපු දේ මේ අවුරුද්දේ කරන්නේ නැහැ. අලුත් දේවල් කරලා ඔගොල්ලෝ දිනුනු කරන්න බලනවා. ඒ නිසා ඔයාලා ඔක්කොටම පුළුවන් හොඳින් මාත් එක්ක වැඩ කරලා මේ ගමන ජයග්‍රහණයකින් නිමා කරන්න. ඉතින් අපි මේ සතියේ ඉරිදා පස්වෙනිදා ශිෂ්‍යත්ව පේපර් එක ලියනවා. ඒකට සහභාගි වෙන්න පුළුවන් පන්තිවල ඉන්න ළමයින්ට, ඔන්ලයින් ණයට දුරයි ඉන්න බෑ. ඒ වගේම තමයි පුතේ මේ සතියේ ටිකක් වැඩ වැඩි සතියක් අපි මාතික පරීක්ෂණය දාලා තියෙනවා. හෙට පටන් ගන්න පමුණුවේ ළමයින්ගෙන් අනිද්දා අරුණෝදේ ළමයි, හයි බාක්ස් එකේ ළමයි ඔක්කොටම විභාග පැවැත්වෙනවා පුතේ ලබන සතියේ මැද භාගයක් වෙනකම්. ඒ ඉඳන් මම මේ පණිවිඩය ඒවලා තියෙන්නේ ඔයගොල්ලෝගේ ෆෝන් වලට දින ඔක්කොම ඒවට ලෑස්ති වෙන්න. හරි, ගියදී අපිට අවසන් භාගයේ සිග්නල් ටිකක් අඩු වෙච්ච නිසා අපිට බැරි වුණා සංඛ්‍යා දෙකක් ගුණ කිරීම කරන්න. එහෙනම් අද පටන් ගමු සංඛ්‍යා දෙකක් ගුණ කිරීම. සංඛ්‍යා දෙකක් ගුණ කරමු. සංඛ්‍යා දෙකක් ගුණ කරන්න පුතේ ඔයාලට පහවතරදී සංඛ්‍යා දෙකක් ගුණ කරන්න ඇත්තටම නැහැ. දැන් සමහර දේවල් තියෙනවා දෙවනි ප්‍රශ්න පත්‍රයේම සංඛ්‍යා දෙකක් ගුණ කරන්න ඕගොල්ලෝගේ විෂය නිර්දේශය ඇතුලේ ඉන්නේ නැහැ. හැබැයි මේ ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ හරි සංකීර්ණ පද්ධතියක් එන්ටෙන්ඩ ලේසි වෙන්නේ නැහැ, අමාරු වෙනවා. දැන් ඔයාලගේ 2019 නව නිර්දේශය නැති වර්ගඵලයක් ඇහුවා. ඒ නිසා මම ඔයාලට වර්ගඵලයක් උගන්වන්නම්. ඒවා අමාරු නැහැ. හැබැයි සංකල්ප වශයෙන් උගන්වලා නැහැ. ඒතකොට ළමයි උගන්වන්නේ නැත්නම් ඒ වහන එකත් වැරදිනේ. ඉතින් අපිට ඒවා විවේචනය කරලා වැඩක් නැහැ, අපි සූදානම් වෙමු. ඒ නිසා සංඛ්‍යා දෙකක් වැඩි කරන්න කවුරු හරි කිව්වොත් මම හිතනවා සංඛ්‍යා දෙකකුත් වැඩි කරන්න උගන්වනවා. උගන්වන්නේ මොකක් හරි ගාණක් පොඩි වේලාවක් පාවිච්චි කරලා හදා ගන්න. ලිය ලිය ඉන්නවට වඩා, එකතු කරගෙන ඉන්නවට වඩා ඉක්මනින් හදා ගන්න. ගිය සතියේ මම මේ ගාණ කියලා දුන්නා. මට කොටු පොතක් නැති නිසා මම පොඩි කොටු ටිකක් ගහ ගන්නම්. හරි, මම කොටු ටිකක් ගහගෙන ඒකල ඔයාලත් එක්ක මම ගණන් 10ක් හදනවාද? එතකොට මේ වැඩේ අවසන්. ඒකල මේකෙන් එන ගැටලුවකුත් මම ඔයාලට දෙන්නම්. හරි, මේකෙන් එන ගැටලුවකුත් මම කියලා දෙන්නම්. හරි, මේ බලන්න පුතේ මම වැඩි කරනවා 32 23 අපි 23 වරක් චක්‍රය දන්නේ නැහැ නේ 32 23 වැඩි කරනකොට දරුවනේ හොඳට බලන්න යට ඉරි දෙකක් එහෙම ගහ ගන්න එපා. යට ඉරි දෙකක් එහෙම ගහනකොට ඉඩ මදි. මට එකපාරටම 23 වැඩි කරන්න බැරි නිසා මම ඉස්සෙල්ලා මෙන්න මේ 3 වැඩි කරනවා. 3 වරක් 2 6 3 වරක් 3 9 ඔන්න 3 වැඩි කරලා ඉවරයි. හොඳට බලා ගන්න ඈ. ලියන්න එපා. ලියන්න වෙලා දෙන්න. ලියන්න වෙලා දෙන්නම් බලා ගන්න. හරි? මෙන්න 2. මේ දෙකෙන් වැඩි කරලා බැරි වෙලාවත් මෙතන දැම්මොත් වැරදි. මේ දෙකෙන් වැඩි කරලා දාන පළවෙනි එක හරියටම මේ දෙකට පිටිපස්සේ. ඉස්සෙල්ලා වැඩි කරන්න මෙන්න මෙයා. 2 2 4 නේ? 2 3 කියල 6. හරිද පුතේ? ඔන්න වැඩි කරලා ඉවරයි. වැඩි කරලා ඉවරයි. දැන් මේ දෙක අපිට පුළුවන් එකතු කරගන්න. හරි, 6ට පල්ලයක් මුකුත් නැහැ. 6යි 9යි 4යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි. 6ට උඩින් මුකුත් නැහැ. 6යි මේ එකයි 7යි. 700 කියන්නේ 23 32කින් වැඩි කරපුවාම 736. ලියා ගන්න ලස්සනට. එක කොටුවේ එක ඉලක්කමක් ලියන්න ඈ. එක කොටුවේ එක ඉලක්කමක් ලියලා ලියා ගන්න.
කවුද මීට කලින් වැඩි කරලා තියෙන්නේ? සංඛ්‍යා දෙකක් වැඩි කරලා තියෙන්නේ කවුද? කවුරුත් වැඩි කරලා නැද්ද නේ සංඛ්‍යා දෙකක්? සර් මේ දෙස්සරි වැඩි කරලා තියෙනවා. දෙස්සරි වැඩි කරලා ඇති එක තමයි. හත්සිය තිස්සය පිළිතුරු. මට මේ ඉරි නැති නිසා තමයි මේ කොටු නැති නිසා මම කොටු ජාලයක් ඇන්දේ පුතේ ඈ. හරි. මං ඉස්සරහට අඳින ටිකේ කොටුව දින්නේ ඈ. තව ගානක් හදනවා මම අර තේරෙන්න. තව ගානක් හදනවා. තව දිනිති කියලා දුවෙක් ඇවිල්ලා ඉන්නවද පුතේ? මට ආයේ ලින්ක් එක ඉල්ලලා තියෙනවා. දිනිති දිනිති ඇවිල්ලා ඉන්නේ නැද්ද ඉන්නේ පුතේ? ඔව්සර්. හරි පුතේ. ඊයේ ක්ලාස් එකට ආපු නෝලන්දි ආවද පුතේ ක්ලාස් එකට අලුත් එක්කෙනෙක් හිටියේ? ඔව්සර්. ආ මේ මේ ගණන් වලට වෙනම පොතක් තියාගන්න දුව. ගණිත ගැටලු වලට ඈ. හොඳයි කියලා ඉවරයි නේද? හොඳයි පුතේ ඈ. කිත්තිවරයි. ගුඩ්. හරි එහෙනම් අපි අලුත් ගානක් ලියමු. 43 21 එකෙන් වැඩි කරමු. ආ වැඩි කරන්න බලන්න. 43 21 එකෙන්. හතලිස් තුන විසි එකෙන් වැඩි කරමු. අමික ඉන්නවද ක්ලාස් එකේ? අපතේ චවිෂා. ජොයින්ඩුනේ. ආ චවිෂා අපි මේ ගිය සතියේ කම් කරා මතකද ඔයාලට සංඛ්‍යා දෙකක් වැඩි කිරීම. ආන් එතනින් පටන් ගත්තේ දුව. මම එක ගානක් හදලා තියෙන්නේ පුතා බලා ගන්නකො මම දැන් මේක හදනකොට ඈ. ඈ මම ඉවරයි. මන්තුජ වෙරි ගුඩ්. සර් නැතුකින් හදලා ඉවරයි. ඉවරයි. පුතේ රණුජ හොඳයි. ආහා භාග්‍ය වෙරි ගුඩ්. සසිත් පුතා පූජා ගුඩ්. සසිත් හොඳයි. සමෙත සරිත් ඉවරයි. හොඳයි. හොඳයි පුතේ. දිනුලි මා ඉවරයි. හරිම හොඳයි.
සර් තිසුම් හදලා ඉවරයි. හොඳයි. සර් යසිරු හදලා ඉවරයි. හොඳයි. ආ යසිරු ඉන්නව නේද? වෙරි ගුඩ්. සර් අනුල්‍යා හදලා ඉවරයි. රනුල්‍යා වෙරි ගුඩ් දුව. හරිම හොඳයි. සර් මේ ඔව්. දුමින්දු දුමින්දු පස්සේ සර් මේ ජොයින්ට් උනේ මේක හදන්න තේරෙන්නේ නැහැ. හරි හරි. මම මේක හදනවා මිස්. මම මේ ගාන හදන විදිය බලාගෙන ඊළඟ එක හදමු කියන්න ඈ. හරි. හා සර්. හරි දුමින්දු බලා ගන්න පුතේ ඈ. චවිෂත් බලා ගන්න. හරි. අපි 21 වරක් චක් කරේ දන්නේ. මම නැවතත් මතක් කරනවා 5 වසරේ ළමයින්ට ලොකු එහෙම වැඩි කිරීම නැහැ. හැබැයි ඔයාලගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මූණ දෙද්දි කාලය ටිකක් ඉදිරි කරගන්න සමහරක් අවස්ථාවලදී සංඛ්‍යා දෙකක් වැඩි කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් පොඩ්ඩක් හොඳයි නේද? ඒ නිසා මම කියලා දෙනවා. හරි? එතකොට 21 එකෙන් කර බෑ. ඉස්සෙල්ලා එකෙන් වැඩි කරලා පස්සේ දෙකෙන් වැඩි කරලා ඒ දෙක එකතු කරමු. ඒක එකතු කරන්න ක්‍රමයක් තියෙනවා. ඒකයි මම කොටුවක් ගැහුවේ. ඒ විදියට දැන් බැරි වෙලාවත් මේ 64 මේක යට එහෙම ලිවුවනම් වැරදිම වැරදි. එහෙම අගන්න බෑ. හරි? එක්වරක් තුන තුන. එක්වරක් හතර හතර. මෙන්න මේ එකෙන් වැඩි කරලා ඉවරයි. දැන් වැඩි කරන්නේ මේ දෙකෙන්. දෙකෙන් වැඩි කළා මෙතන එහෙම දැම්මොත් තමයි ඔන්න වැඩේ ඉවර. දෙකෙන් වැඩි කළා ඒක යට එකට මෙතනින් පටන් ගන්න. දෙකට යටි. පටන් ගන්න මෙයාගෙන්. දෙවරක් තුන හය. දෙවරක් හතර අට. ඔන්න හරි. දැන් මොකද කරන්නේ? එකතු කරනවා. තුනට යටින් මුකුත් නෑ තුනයි. 6යි 4යි 10න් බිංදුව දැම්ම එකක් ඉතුරුයි. 8ට උඩින් මුකුත් නෑ 8යි මේකයි 9යි. කාටද 903ක් ආවේ? සර් දිසිනිට ආව සර්. හොඳයි දුව. වෙරි ගුඩ්. සර් දිසිනිට ආවා. ඔව්. දැන් අර පස්සේ ආව ළමයි ඉන්නද මම තව ගානකුත් හදලා පෙන්නලා ගණන් පහක් දෙනවා පුතේ. නෙතුකිට එන්න ඇති නෙතුකි හදන්න ඇති වෙරි ගුඩ්. හරි. ඔන්න දරුවනේ මම මේක මහන්නම් පස්සේ ලියා ගන්න ඔයගොල්ලෝ වීඩියෝ එකක් පොඩ්ඩක් බලලා මම තව ගානක් හදලා පෙන්නනවා මොකද වෙලා ගිහින් ආපු ළමයින්ට. හරිද? ටිකක් අමාරු ගානක් හදලා. ටිකක් අමාරු එකක්. හරි. 15 වැඩි කරනවා 16. ඔන්න ඔය එකක් එන්න පුළුවන් සමහරක් වලට. 16ක් අන්තිමට වඩා අපිට ලේසි වැඩි කරගන්න. 15 වැඩි කිරීම 16. හරි. මේ බලන්න 6ෙන් වැඩි කරන්න. 6 වරක් 5 30යි. 30න් මොකද අර විදිහම තමයි. 30න් බිංදුව දැම්මා. 3ක් ඉතුරු. 6 වරක් 1 6යි. 6යි 3යි 9යි. හරි. එක්වා දැන් අපි එකෙන් එකෙන් වැඩි කරලා මෙතන දැම්මොත් තමයි වැරද්ද. එක්වාරයක් පහ පහයි. එක්වාරයක් එක එක. දැන් පුළුවන් අපිට එකතු කරගන්න. බිංදුවයි 9යි 4යි sorry 9යි 5යි 14න් 4 දැම්ම එකක් ඉතුරුයි. 1යි උඩින් මුකුත් නැහැ. 1යි 1යි 2යි 240යි. ඔන්න තව එකක් වැඩි කරලා පෙන්නුවා. තව එකක් වැඩි කරලා පෙන්නුවා. 15 වැඩි කිරීම 16. 240. ඒක ලියන්න අවශ්‍ය නැහැ. හරි. මෙන්න අභියෝගය. මෙන්න ඔයාලට තනියෙන් කරන්න තියෙන ගණන් පහ. දැම්මම සර් හදනවා. හරි. දැම්මම හදනවා. මෙන්න ඔයාලට කරන්න තියෙන ගණන් පහ. හරි. තේරුණ නැත්නම් අවසානයේ ආයෙ කියලා දෙනවා. ආයෙ කියලා දෙනවා ගණන් කීපයක්. තේරුණ නැති කෙනා. හරි. එහෙනම් 22 වැඩි කිරීම 21. ඔන්න පළවෙනි ගණන්. 32 වැඩි කිරීම 14. ඔන්න දෙවෙනි ගාන. 40 වැඩි කිරීම 21. තුන්වෙනි ගාන. 54 වැඩි කිරීම 14. හතරවෙනි ගාන. හරි. ඊට පස්සේ 38 වැඩි කිරීම 14. හදන්න ගණන්ටි. ගණන් දාලා තියෙන පහක් හදන්න.
තනින්දි දැදායි පුතේ මේ ගාන අදන්න පුළුවන්ද? පුළුවන් සර්. ආ හදන්න දුව. හරි. මයික් පොඩක් ඕෆ් කරගන්න. net me mic එක ඕන් ලා ඔෆ් කරන්න උත්තේ. සර් මිනිදු ඉවර. ආ කවුද ඉවර? මිනිදු සර් රේණුදත් ඉවරයි. රණුජ ඉවරයි. බානු ළමයි වේගෙන් හදන සමහරක් අය. දුමිදු මම පහම හදනවා පුතේ. ඈ ඔයා හැදුවේ නැතත් කමන්නේ බලාගන්න. ඈ බලාගෙන පස්සේ හදන්න. ඒ දැන් බැරි වුණා කියලා එච්චර හිතන්න එපා. ඒගොල්ලොන්ට පුළුවන් වෙනවා. ඒගොල්ලොන්ට තියෙන්නේ බලා ගන්න හොඳට. සර් ඔව් දැන් හදන්න තේරෙනවා. ආ පුතේ හොඳයි. මෙතුසරි වේගෙන් හදන්න ඕන. හසිත වේගෙන් හදන්න ඕන. භාග්‍ය වෙරි ගුඩ්. සමෙතු සරි ඉවරයි. හොඳයි පුතේ.
සතසිත සසිත පුතා, ගුඩ් ගුඩ් ගුඩ්, හරිම ගන්න හොඳයි. සමිරතිවරයි සමීර ගුඩ් පුතා, හොඳයි සමිරතිවරයි හොඳයි පුතේ. දිනු ලිමා ඉවරයි. දයි දින තීවරයි. දින තීවරයි. හහ සරි අකිරුත් ඉවරයි. යසිරු පුතා ගුඩ්. යසිරු පුතා පන්ති වෙනකන් ඉන්න ඕනද? සර් පූජා ඉවරයි. හොඳයි. සර් අකිරුත් හරි. හරි පුතා. ඉෂානි හොඳයි පුතේ. ජනනි හොඳයි. රයිට්. රයිට්. මෙතු සරි මේක හදමුද පුතේ මාත් එක්ක? එන්න දුව හදන්න. සරි කියන්න පුතේ. එක්වරක් එක්වරක් දෙක දෙකයි. හරි. එක්වරක් දෙක දෙකයි. හරි. දෙවරක් දෙක හතරයි. මෙතන දාන්න ඉස්සරහින් දාන්න. කොයිද? මෙන්න මෙතන නේද? හරි. දෙවරක් දෙක හතරයි. ආපහු දෙවරක් දෙක හතරයි. දැන් එකතු කරනවානේ. දෙකට යටින් මුකුත් නැහැ. දෙකයි හතරයි දෙකයි හයයි. හතරට යට උඩින් මුකුත් නැහැ. හතරයි. කාට දාවේ? සෑදි සිනිට අවස. මෙසිනි වෙරි ගුඩ්. ජනනි ගුඩ්. හරි. මෙසිනි එන්න පුතේ මේක හදන්න. හතර වාරයක් දෙක අටයි. හරි. හතර වාරයක් තුන දොළහයි. දොළහම දානවා. හරි. දොළහම දානවා. ඊට පස්සේ මේ එක් වාරයක් දෙක දෙකයි. දෙක ලියන්නේ කොතනද? දෙක ලියන්නේ ඉස්තරහින්. ඒ දෙකට යටින් නේද? දෙකට යටින්. හරියටම හරි. එතකොට මේ එක්වරයක් තුන තුනයි. ඒක ලියන්නේ එක යටින්. හරි. ඊට පස්සේ තුන 128යි 32යි එකතු කරනවා. අටට යටින් මුකුත් නැහැ. අටයි නෑයි. දෙකෙන් දෙකක් හතරයි. දෙකයි දෙකයි හතරයි. තුනෙන් එකක් හතරයි. තුනයි එකයි හතරයි ඈ එහෙම කියන්නේ ඈ. කාගේද? සර් අනුලියාගේ එක. හරි. අනුලියා ගුඩ්. සෑදි සිනිටත් එක. හරි සර්. හරි රනුල්ල එන්න මේක හදන්න පුතේ. එක්වරක් බින්දුව බින්දුවයි. එක්වරක් බින්දුව බින්දුවයි. එක්වරක් හතර හතරයි. හරි පුතේ. දෙවරක් බින්දුව බින්දුවයි. බින්දුවයි කියලා කොහෙද දාන්නේ? හතරට පල්ලෙහයි. වෙරි ගුඩ්. හරි. දෙවරක් හතර අටයි. අටයි. රණුලිය කලින් සංඛ්‍යාව දැක් වැඩි කරලා තියෙනවද? ඔව් සර්. ආ දැන් මොකද කරන්න පුතේ? සර් දැන් මම දැනුයි නේ.
කවුද දැන් ආවේ පුතේ? විශ්ව ආ විශ්ව පුතා අපි ගණන් කීපයක් හැදුවා ඔයා වීඩියෝ එකෙන් බලා ගන්න පුතේ මුලින් ඈ. අපි දැන් පැය භාගයක් විතර කරනවා වැඩේ ඈ. දැන් ඔයා හදන විදිහ බලා ගන්නකෝ ඈ. හරි. බිංදු රැටින් බිංදුව 4 බිංදුවයි 4 බිංදුවයි 4 වෙන 8 අනුලිය වෙරි ගුඩ්. විශ්ව පුතා බලා ගන්න පුතේ ඈ. බලාගෙන ඔයා වීඩියෝ එකේ මුල් ටික බලන්න පුතේ ඈ. ප්‍රශ්නයක් කියවෙ නෑ නේ යසිරුකෝ. යසිරෝ හතර වරක් හතර දාසෙන් කියන දාන්නේ දාසෙනේ දාසෙන් කවුද දාන්නේ? අය අය ගුඩ්. හතර වරක් පා 20යි 20යි මේකයි 21යි ගුඩ්. පිළිවෙලට ලියන්න ඕනේ මෙහෙම. එකද හතර වරක් හතර 16යි 16න් 6 දැම්ම එකක් ඉතුරුයි. හතර වරක් පා 21යි 21යි කියන්නේ යසිරුද? එක්වරක් හතර හතරයි හතරයි කියන්නේ එක්වරක් පහ පහයි පහයි. දැන් මොකද කරන්නේ? මේකේ 50 කරලා එක ගන්න. ආ, හයට යන්නේ මොකුත් නැහැ. හයයි හතරයි එකයි පහයි පහයි දෙකයි පහයි දෙකයි හතයි. යකිරි ගොඩ හරි පුතා හොඳයි. දැන් මේවා ගණන් හදලා ආයෙ බලන්න හරිද කියලා. 4 4 16 6 දැම්ම එකක් ඉතුරුයි. 4 5 20 1 21 1 4 4 4 1 4 5 5 6 4 1 5 5 2 7. එළු කෙනා මේ බලන්නත් පුරුදු වෙයි. සර අනුලියාගේ තේ ගණන්. රනුලිය වෙරි ගුඩ්. හොඳයි බුදුවා. ඉතින්ගේ තේ ගණන් හරි සර්. ඉසිනි හොඳයි. සර අනුලියාගේ තේ ගණන් හරි. පුජා හොඳයි. සර. ඔව්. මොකද පුතේ? අම්මි ඉන්නවා ගන්න මෙතුකි හදන්නේ නැහැ. ආ පුතියා සමුරු වෙන මේක හදන්න. ඔන්න දැන් ඉතින් මං කියලා දෙනවා මාසයකට 7 පාඩම් කරන්න කියලා නේද සමිරු? රයිට්. ආ 7 කට සමිරු. අදලා නැද්ද? 56 56 කීයද දාන්නේ පුතේ? 6. වෙරි ගුඩ්. 6. කීයක් ඉතුරුද පුතේ? 5යි. 5යි. 4 3 පුතා? 21යි. 21යි 5යි? 25යි. 21යි 5යි? 25යි 26. 26යි. ආ. හොඳයි. එක්වරක් අට 8යි. 8යි. එක්වරක් 3 තුනයි තුනයි. රයිට් සමිරෝ දැන් කියන්න පුතේ හයට යටින් මොකුත් නැහැ. අඩු ගණන. එකතු ගණන එකතු ගණන. 6යි 8යි 6යි 14යි 14යි 14න් 4 දැම්මා එකක් ඉතුරුයි. 3යි 2යි 5යි 5යි මේකයි 6යි. ආ වෙරි ගුඩ්. 7 8 56 6 දෙන්න 5ක් ඉතුරුයි. 7 3 21යි 5යි 26යි. 1 8 8යි 1 3 3යි 6යි 8යි 6යි 14න් 4 දැම්ම එකක් ඉතුරුයි. 3යි 2යි 5යි 1යි 6යි. කාගෙද ගණන් පහම හරි? සර් සමිරු ගා සර් හොඳයි පුතේ. ඉතින් ගොඩ ගැයිලාරි. තරේ නෝකෝ. මේ ක්‍රමයේ යොදා ගන්න පුළුවන් ගණිත ගැටලුවක් හදමු. නේද පුතේ? මේ ක්‍රමයේ යොදා ගන්න පුළුවන් ගණිත ගැටලුවක් හදමු ඈ. මම ඔයාලට කියලා දෙන්නම් හොඳ ගැටලුවක්. ඒක ඇඳලක් කියලා දෙන්නම් වැඩි කරලක් කියලා දෙන්නම්. ඉතින් අපි විශේෂ ගැටලුව හදනවා දැන් මේ ප්‍රශ්න පත්‍ර පන්තියේ. වලවට ලෑස්ති වෙන්න ඔන්න සංඛ්‍යා දෙකක් වැඩි කරන්න තමයි අද කියලා දුන්නේ. දැන් අපි දරුවන්ට දැන් මේ ටික විතරක් හදලා බෑ. තව ගණන් 10ක් විතර හදලා අම්මට තාත්තට කියලා බලන්න ඈ. නේද? නැත්නම් මට ගණන් 5ක් විතර හදලා
අරගෙන මම බලලා දෙන්න. හරි මම උදව් කරනවා ඔයාලට. ඉතින් දැන් අපේ ෆිසිකල් පන්ති වල ළමයි ඉන්නවා පුතේ 125ක් විතර. ඉතින් අපි ඔන්ලයින් පන්තිර වෙනම මුදල් අය කරන්නේ නැහැ. ඒක අපි වැඩිපුර ඉගෙනුම් අවස්ථාව විදිහට තමයි දීලා තියෙන්නේ. ඉතින් ඉන්නේ 30ක් විතර. ඉතින් මම කාටවත් බල කරන්නේ නැහැ. හැබැයි Tamanට ඉගෙනුම් අවස්ථා හරි අමාරු ඉගෙනුම් අවස්ථාව දෙන්නේ නැහැ පන්ති වල දෙන්නේ නැහැ. නොමිලේ පන්ති පටන් ගන්න ගොඩක් පන්ති පටන් ගන්න. දවස් 3 4ක් කරලා ඊට පස්සේ ඒක ක්ලාස් එකක් විදිහට යන්නේ. ඉතින් මම ඔන්ලයින් පන්තියට වෙනම අය කරන්නේ නැහැ කායිම. නේද? ඉතින් අපි ෆිසිකල් පන්තිය විතරයි ගන්න. ඉතින් ඒත් අපේ ළමයි සමහරක් අය ඉන්නේ නැහැ. ඉතින් තාක්ෂණික ගැටලු ඇති, ෆෝන් නැති, ප්‍රශ්න තියෙන ළමයි තුත් ඉන්නවා ටික දෙනෙක්. හැබැයි සමහර ළමයි පුතේ කම්මැලි. දැන් මේතරේ විභාග ශාලාවෙන් එළියට අඬාගෙන එන සමහර ළමයි ඇත්තටම වැඩ කළේ නැහැ. පන්ති ගියා, මාන්සි වුණා. වැඩ කළේ නැහැ හැබැයි. පන්ති ගියා කියලා පොත් පුරව ගත්තා කියලා දැනුම වැඩි වෙන්නේ නැහැ. ඒවා නැවත අධ්‍යයනය කරලා ඒවට ගුරු වෙන්න ඕන, කියවන්න පුරුදු වෙන්න ඕන. එතකොට තමයි විභාග ජය ගන්න පුළුවන්. අපි මේක යොදා ගන්න පුළුවන් ගණිත ගැටලුවක් හදමු. රාක්කයක පොඩ්ඩක් ලියන්න එපා. විනාඩියක් දෙන්න මට. ඔව් පුතේ. සර් උඩින් විසඳන්න කියලා එහෙම ලියන්නද? ආ ලියා ගන්න පුතේ. ඒක හොඳයි. හා සර්. ත්‍රිකෝණාකාර අද සතර නැද්ද? සතර පුතා සතර නෑ නේද? හරි. ත්‍රිකෝණාකාර රාක්කයක නමුතේ ඉන්නවා සර්. ඉන්නවද? ඒකනේ මට කතා කරන්න යන්නේ. රාක්ක ත්‍රිකෝණාකාර රාක්කයක අයි පුතාට සනීප නැද්ද? හරි. ත්‍රිකෝණාකාර රාක්කයක ඉහළම වැරදි කරගන්න පුතේ ඈ. හරි. පේලියේ සෙමන්ටින් සෙමන්ටින් එකක්ද එකක්ද පහළම පේලියේ පේලියේ සෙමන්ටින් 10ක්ද 10ක්ද ඇත. හොඳට කියවලා කරන්න පුළුවන් වැඩක් ඈ. ඇත. එහි ඇති මුළු සෙමන් ටින් ගණන කීයද? ඔන්න හොඳ ගානක්. හරි හොඳ ගානක් ඒක. පුතේ මොකද උනේ? ඔයාලට පේන්නේ නැතුව ගියාද? මොකක් හරි අකුරනේ. දැන් පේනවා සර්. දැන් පේනවා සර්. ත්‍රිකෝණාකාර රාක්කයක ඉහළම පේලිය 17 එකක්ද පහළම පේලිය 17 10ක්ද ඇත. එහි ඇති මුළු 17 ගණන කීයද? එහි ඇති මුළු 17 ගණන කීයද? ஏன் ஜாலியில் வராய்
හොඳයි පුතේ. සර් විශ්වන් ලියලි ඉවරයි. සර් ඔව් පුතේ. විශ්වන් ලියලි ඉවරයි. ආ හොඳයි පුතේ, ගාන හදන්න. සර් මට තේරෙන්නේ හරි පුතේ, හරි ඉතුරු කාට තේරෙන්නේ නැත්තම්. අවුරුවරි ගාන හැදුවද? ඔයාලා දැකලා තියෙනවද ඔය එක එක මේ මේ පුට් සීටි වල? එතකොට මේ 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 ලොකු කඩවල ත්‍රිකෝණාකාර රාක්ක තියෙන. සර් තිසුම් හැදුවා. කිසුම්ට උත්තරයක් ආවද? ඕ කීයක් දාලා? 55. තිසුම් මොකද කරේ, ඇන්දද මේක? ඕ ආ අඩු කර කර වෙන්නේ. ඇන්දරන් හරි හොඳයි. ඇන්දනම් ඉතාම හොඳයි. සර් එහෙම මම තමයි. අඩු ඔව් මන් සර් දන්නේ නැහැ ගාන හරිද අඩු කියලා, මන් දන්නේ නැහැ. සර් යසුරු තැන්දා යසුරු සර් තැන්දා. සර් මම අඩු කර කර උඩට යන්දා. අඩු කර කර උඩට ඇන්දා. අන්න බලන්න හිතන හැටි හරිම හොඳයි ඈ. තිසු මන්න වේගෙන් සර් හදපු එක අනම් හරිම හොඳයි ලියත්තේ තිසු. මයි හැදුවේ. ආපතේ සර් අනම් ලියත්තේ හැදුවා. රණුලියත් හැදුවා. ඒක තමයි අපේ ළමයින්ට පුළුවන්. ඔය හිතලා වැඩ කරන ළමයි ඉන්නව නේද? ඒ ළමයින්ට මේ ක්‍රම වැඩක් නැහැ. ඒගොල්ල ගාන කියවලා හරියට කරනවා නේ. ඔව් මන් දන්නේ නැහැ ඔයගොල්ලෝගේ උත්තරේ හරිද කියලා. හැබැයි උත්තරේ හරි හරි වැරදි හරි ඔයගොල්ලෝ ගත්ත උත්සාහය මං ඇගෙයීමට ලක් කරනවා. හරි. සර් ඔව් සර් මම 10 ඉඳන් 9 8 ඉති උඩට ඇන්දා. ආ එයා එහෙම ඇඳලා බලමු ඉතින්. මමත් ත්‍රිකෝණාකාර රාක්‍යයක් දන්නවා. ඔන්න මම ත්‍රිකෝණාකාර රාක්‍යයක් දන්නවා.
එතකොට පළවෙනි එකේ තියෙන්න පුළුවන් 17 එකයි, අනිත් එකේ තියෙන්න පුළුවන් 17 දෙකයි. හරි. එහෙනම් මේකේ තියෙන්න පුළුවන් කීයද පුතේ? 3. 3. දැන් ඊට පස්සේ එක ගමු. ඒකේ 17 තියෙනවා 4. හරි. ඊට පස්සේ එකේ තියෙනවා 5ක් තියෙන්න ඕන. ඊට පස්සේ එකේ තියෙන්න ඕන පුතේ 3යි 4යි 5යි 6යි. ඊට පස්සේ එකේ තියෙන්න ඕන 1යි 2යි 3යි 4යි 5යි 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 6යි 7යි 1 2 3 4 5 6 7 ඊළඟේ තියෙන්න ඕන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඊළඟේ තියෙන්න ඕන 1යි 2යි 3යි 4යි 5යි 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි ඊළඟ රාක්‍ය තියෙන්න ඕන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ඔන්න ඔය 7 තියෙන රාක්‍ය ඔන්න ඔය 7 තියෙන රාක්‍ය ඔය කිසිම කෙනා එකතු කරන්න අඩු කරන්න වැඩි කරන්න බෙදන්න දන්නේ නැති ළමයෙකුට ගාන කියවලා අඳින්න හැදුවේ හරි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි 33යි 34යි 35යි 36යි 37යි 38යි 39යි 40යි 41යි 42යි 43යි 44යි 45යි 46යි 47යි 48යි 49යි 50 51 52 53 54 55යි විසුම්ලගේ උත්තරේ හරියටම හරි සර් අනුලගේ උත්තරේ තරි පිටිනිත් ඔකට ඇතුවත ඒක හොඳයි දැන් පිටිනි උත්තරේ තරි සර් දැන් අනිත් නැතුව මෙහෙම කරන්න තිබ්බා පළවෙනි පේලිය 1යි දෙවෙනි පේලිය 2යි තුන්වෙනි පේලිය 3යි හතරවෙනි පේලිය 4යි පස්වෙනි පේලිය 5යි හයවෙනි පේලිය 6යි හත්වෙනි පේලිය 7යි අටවෙනි පේලිය 8යි නවවෙනි පේලිය 9යි 10වෙනි පේලිය 10යි මෙහෙම එකතු කරන්න තිබ්බා නේද 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි 10යි 5යි 15යි 15යි 6යි 21යි 21යි 7යි 28යි 28යි 8යි 36යි 36යි 9යි 45යි 45යි 10යි 55 දැක්කද දෙවනි ක්‍රමේ ඔන්න දෙවනි ක්‍රමේ එහෙම නැත්තම් කෙනෙකුට කරන්න තිබ්බා ඔන්න අපේ ඉස්සෙල්ලා ක්‍රමේ මෙන්න මේකේ කෙටි ක්‍රමේ මතක තියාගන්න මේවට කියනවා ත්‍රිකෝණ සංඛ්‍යා 6 වසරෙදි විතර ත්‍රිකෝණ සංඛ්‍යා ඒ කියන්නේ එකින් එක තමයි වැඩි වෙන්නේ 1යි ඊට පස්සේ නේද පුතේ හරි ඔහොම එකින් එක තමයි වැඩි වෙන්නේ ත්‍රිකෝණාකාරයට වැඩි වෙනවා හරි ඉතින් මේ සංඛ්‍යා සංකල්පයක් ඉතින් සංඛ්‍යා කියලාම ගන්න බෑ ත්‍රිකෝණ සංඛ්‍යා කියලා ත්‍රිකෝණ සංඛ්‍යා වෙනම මෙහෙම එන්නේ පුතේ ඒවා මේ සංඛ්‍යා එන්නේ හරි මේ මෙහෙම තමයි එන්නේ ඉතින් ත්‍රිකෝණාකාරව ගොඩනගෙන රටා ඒවා මේක ත්‍රිකෝණ සංඛ්‍යා විදිහට ගන්න බෑ ඒකේ පොඩි අදහසක් මේකේ තියෙනවා හරි රයිට් එතකොට මේක අපිට කරන්න පුළුවන් මොනවාරි සංඛ්‍යාවක් එකින් එක වැඩි වෙනවා නම් කීය දක්වා වුණත් අපිට මෙන්න මේ ආකාරයට වැඩි කරන්න පුළුවන් අපිට තියෙන්නේ 1 සිට 10 දක්තෙක් නම් 1 සිට 10 තෙක් නම් අපි ගන්නවා 10 10ට වඩා එකක් වැඩි සංඛ්‍යාව ගන්නවා 11 වැඩි කරනවා දැන් 11 වරක් නම් පුළුවන්නේ මම ඒ සංඛ්‍යාව දෙකට වැඩි කරන්න එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් එක එකයි එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් එක එකයි මේ බලන්න 110 අනිවාර්යයෙන්ම බෙදෙනවා කීයෙන්ද මේකේ ක්‍රමය දෙකෙන් දෙකෙන් එතකොට 11ට දෙවරක් කියලා පුතේ 5යි දෙවරක් 5 10යි මෙතන එකක් ඉතුරුයි මෙතන බිඳුවයි ආයේ 10ට 5යි 10යි බිඳුවයි වෙන්න උත්තරේ 55 දැක්කද කෙටි ක්‍රම මැත්තේම අපිට දුවන්න බෑ මේ වැඩේ
මේක මතක නැත්තම් මේක ඇඳ ගන්න මොලයක් තියෙන්න ඕන. මේකට වඩා ටිකක් හිතන්න පුළුවන් ළමයා මේක කරන්න ඕන. මේක හොඳට ප්‍රැක්ටිස් ළමයා මේකට මේක යොදන්න පුළුවන් කියලා තේරෙන ළමයා මේක කරන්න. ඒ නිසා පුතේ මේ ගණන් මම වේගෙන් යන්නේ බොහොම හිමින් ඔයාලට මේ පන්තියේදී තේරෙන්න කියලා දෙනවා. එහෙනම් ඔයාලට පුළුවන් මේක ඇඳ ගන්න, මේක ලියා ගන්න, මේ ක්‍රමෙත් යන්න. එකල අපි තව ගාණක් හදමු මේකේ. හරි. හරි, ළමයි ලියාගත්තද පුතේ? තාම ලියනව ඇතිනේ. හරි, ඉතින් ටිකක් ඔය අභියෝග තමා දෙන්නේ ඔයාලට. හරි, අපි මේ විදිහෙම තව ගානක් හදමු. එකල මං ඔයාලට මේ ආකාරයේ වෙනස් විදිහේ ගානකුත් කියලා දෙනවා. ඉතින් අද මං හදන්න හිටියේ ඇත්තටම වෙන ගණන් ජාතියක්. ඊට පස්සේ දැන් මම ක්ලාස් එකට එනකොටම කවුද අපි නෙත්තුකි මතක් කරා මේ සංඛ්‍යා දෙකක් වැඩි කරේ නැහැ නේද සර් කියලා. ඉතින් මම ඒකට අදාළ ගණන් තමයි මේ අද හදන්නේ. ඉතින් මේකට මම ඔයාලට වෙනම ප්‍රශ්න පත්‍රයක් එවන්නේ නැහැ. ඉතින් අපි වැඩිපුර ටිකක් වැඩ කරනවානේ, දැන් ප්‍රශ්න පත්‍රයක් එවනවා. අපි එහෙම කරමු නේද? ඕ හෙට විභාග තියෙනවා සර්. ඔව් සමිරු, හෙට විභාගය නේ. ඔබතේ අපතේ ඇහෙන්නේ නැහැ මට සමිරු. සමිනු නැවි සර්. විශ්ව විශ්වය ඔන්ලයින් නේද ඉන්නේ පුතේ? ඔව් සර්. කොහෙන්ද පේපර් ගන්න ඕනේ? ඔයාලට මම PDF එවනවා පුතේ, මම එවන්නම් ඈ.
සර් ඔව් සර් තිසුන්ට මේ හෙට මේ රෑවට ඉඳ එන්න බැරි වුණොත් එහෙම මේ සෙනසුරාදා අර මේ නම් මේ 8 නම් 10 වෙනකන් තියෙන එකට එන්න සර් පිළම ඔව් තලාවේ විසුම්ට පුළුවන් ඒකට අයිල ලියන්න පුළුවන් එහෙම කරන්න ගැටලුවක් නැහැ මැජික් වගේ එක නම් පොතෙන්ද සර් තියන්නේ එක පළවෙනි ප්‍රශ්න පත්‍රේ කොහොමද ඒකෙන්නේ පුතේ යන්නේ ශිෂ්‍යත්ව විභාගේ විද්‍යාල ලියන අර මාසික පරීක්ෂණේ තමයි තියෙන්නේ හා සර් හොඳයි මේක මගනවා ළමයි හරි දැන් අපි ගානක් ලියන්න ලොකු වෙලාවක් ගන්න නැහැ. දැන් මන් ත්‍රිකෝණාකාර රාක්කේ අඳින්න. වෙන ওই ත්‍රිකෝණාකාර රාක්කේ පළවෙනි එකේ තියෙනවා ඇපල් එකක් අන්තිම එකේ තියෙනවා ඇපල් 20ක්. පළවෙනි එකේ ඇපල් 20යි අන්තිම එකේ sorry පළවෙනි එකේ ඇපල් එකයි අවසන් එකේ ඇපල් 20යි. දැන් මේ වගේ ගානක් හදන්න ගියාම තමයි එකතු කරන්න අඳින්න ඕනේ එපා වෙන්නේ. මේ වගේ වෙලාවක අපි හොඳට මේක කරලා තිබ්බොත් අපිට හරිම වැදගත් අර වගේ ක්‍රමයක්. නේ? මොන චවිහ දැන් තේරෙනවද? දැන් අපි අඳින්න එපා 20ක් යනකම් ඇපල්. ලොකු වෙලාවක් යනවා. කාලෙ මදි වෙනවා. නේ? එහෙම නැත්නම් අපිට වෙනවා එකේ ඉඳන් 20ට එකතු කරන්න නේ. කොහොම හරි කමන්න මට ක්‍රමේ වැඩන්නේ. මට ඕන ගාන හදන්න. මම දෙන්නේ හැබැයි කොච්චරද වෙලා? විනාඩි 5යි. මං ඉස්සරහට ඔයාලට ගැටලු දෙනවා කාල කළමනාකරණය කරගන්න. ඉතින් මේ මම කාලය දෙනවා ගණන් දීලා. ඉතින් එහාට මං ඒකට ලකුණු දෙන්නේ නැහැ. මං ගණන් පහක් අරන් එනවා. ගණන් පහට ලකුණු දෙනවා. ඒ වගේ හදනවා මං ඉස්සරහට. හදමු. ප්‍රශ්න ලියා ගන්න ඕනේ නැද්ද? ගාන ඇඳගත්තා නැගෙන්නේ නේ. දෙවැනි ගාන. පුතේ හොඳයි රෙන්දි වෙරයි ඔව් හසිත් කොහමද එච්චර ඉක්මනට ඉවර කරේ? සඳුනි මොකද කරන්නේ? සඳුනි අඳිනවද? අහා. වෙරි ගොඩ බලන්නකො. ඒක තමයි දැන් කියන්නේ මේ ළමයි තලයක් ගත්තොත් ඔය හැම කෙනාටම හොඳටම පුළුවන් හරි බැරි හරි කියලා තීරණය කරන්න බෑ. ඒ වෙලාවට වේගෙන් ඒ වැඩේ කරගන්න පුළුවන් නම් එයා දිනනවා. ඈ දැන් මෙතන වට ඉඳා ගන්න බැරි ළමයි හැදුවා කියන්නේ. සර් සමිරුත් ඉවරයි. Very good, very good. සෑන තුකිත් ඉවරයි. හොඳයි පුතේ. සෑන අතිරුත් ඉවරයි. හොඳයි. සර් විශ්වල් ඉවරයි. හොඳයි පුතේ. සෑන සමනෙත් ඉවරයි. හොඳයි පුතේ. Very good, very good. Sir, Anulya Tiwari. Anulya, very good. අම්මගේ වෙලාව තියෙනවා.
හොඳයි අපි හදමු නේද? රයිට්. දැන් හත් මට කියන්න හදපොයි කී දෙනෙක් ඉන්නවද කියන හදපොයි මට දෙ. ඕන මං ගණන් කරනවා. රනුල්ය රනුල්ය දීප්ති විෂ්ණුලි එකයි තුනයි හතරයි දීප්ති පහයි හයයි හතයි පූජා අටයි යසිරු di sini netuki ha dahaya kuda hadala inna hondai right dai dan me rakke me ke inda me ke deka me ke tuna me ke me ke 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 hayyo ශිෂ්‍යත පේපර් එකේම ප්‍රශ්න කරන්න වෙන්නේ තුනක් විතර. එහෙම නේද? හරිද? ශිෂ්‍යත පේපර් එකේම ප්‍රශ්න තුනක් විතර. සෑය අටම පේන්නේ නැත. පේන්නේ නැහැ. මම ඒක එකතු කරන්නේ නැහැ නේද? ආ ඉස්සරහට තේරුන්නේ නැහැ කිව්වනේ නෙතුමිද කවුද කිව්වනේ? පුතේ දැන් තියෙන්නේ පුතේ මේක එකේ ඉඳන් 20ට පේරි. එකේ ඉඳන් 20 දෙක පේරිනේ පුතේ තියෙන්නේ. එතකොට දරුවනේ 20ට වඩා එකක් වැඩි සංඛ්‍යාව ගන්න 21 ඒ දෙක වැඩි කරලා හරි මෙයාට වඩා එකක් වැඩි සංඛ්‍යාව 20 ලා ගත්තේ 10ට වඩා එකක් වැඩි සංඛ්‍යාව 20ට වඩා එකක් වැඩි සංඛ්‍යාව ගන්න හරි එක් වාරයක් බිඳුව බිඳුවයි එක් වාරයක් දෙක දෙකයි දෙකයි දෙවාරයක් බිඳුව බිඳුවයි දෙවාරයක් දෙක හතරයි බිඳුවයි දෙකයි හතරයි හතරයි මේ ආපු උත්තරේ අනිවාර්යයෙන්ම සර් කිව්වා මොකද කරන්න කියලා දෙකෙන් බෙදනවා බෙදනවා ආ එහෙනම් මෙයාට කියන පුතේ දෙකයි දෙකයි මෙයාට දෙකයි දෙවරක් දෙක හතරයි බිඳුවයි මෙයාට දෙකයි නේද මෙයාට එකයි දෙවරක් එක දෙකයි දෙකෙන් දෙකක් බිඳුවයි මෙයාට නෑ හරි කාට හරි ආවද අවසා ඉතින් ආවද අපිරුට ආවා දාහසයි
14යි මේ 6යි 20යි 13යි 7යි 20යි 20යි 12යි 8යි 20යි 11යි 9යි 20යි 20යි 20 ඒවා 10ක් 1 2 3 4 5 6 7 8 9 10 20 ඒවා 10ක් කීයද 200යි මේ 10යි 210යි පොඩ්ඩක් උපක්‍රමශීලී වෙන්න දැක්කද පන්නිකලින් කරලා බෙන්නුවේ මොලයක් තියෙන කෙනෙකුට කරන්න පුළුවන් ඕන තරම් වැඩ තියෙනවා හරි ඔව් මේ තියෙන ගානට වඩා එකක් වැඩි වෙන්නේ අයියේ සර් පුතේ ඒක කෙටි ක්‍රමයක් ඒ කියන්නේ මේ උත්තරේ එන්න දැන් ඔය ඔයාලා දන්නවා ඔයාලගේ අක්කලා අයියලා ඔය ත්‍රිකෝණ එහෙම ගණන් හද සමීකරණ කියලා જાත් තියෙන්නේ ඒ උත්තරේ එන්න හදාගත්ත එක දැන් උදාහරණ මතකද මම කිව්වා සියවස හදස කියන ක්‍රමයක් නේද එකක් අඩු කරනවා එකක් එකක් ඒක කෙටි ක්‍රමයක් හැබැයි ඔය මතක තියෙන්න ඕන නැත්නම් කෙටි ක්‍රම දැනගත්ත කියලා වැඩක් නැහැ මේක යොදන්න පුළුවන්නේ අංක 1 ඉඳන් එකතු කරන්න දෙන ඕනෑම සංඛ්‍යාවකට 1 ඉඳන් 1000ට පවා හදන්න පුළුවන් 1 ඉඳන් 50ට පුළුවන් එහෙම එකතු කරන්න දෙන එකතු කරන්න ඕනේ නැහැ වැඩිම සංඛ්‍යාවට එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරලා දෙකෙන් බෙද ඒක තමයි කෙටි ක්‍රමය සයිදි සයිනේ කියන්න අංකයේ තියෙන 20යි ගුණ කරද්දී එකක් වැඩි කරලා ගන්න එකක් වැඩි කරන්නේ පොත එකක් වැඩි කළොත් තමයි ඒක එන්නේ එහෙම එන්නේ නැහැ ඒ කියන්නේ දැන් මේ එකතු කරනවා වෙනුවට මේ ගුණ කිරීමට සංඛ්‍යාවක් හදාගෙන කවුරු හරි මේක දැන් මම නෙවෙයිනේ මේක හදුවේ මේක හදපු එකනයි මම හදලා බලලා 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 එයාට අහු වෙලා මෙයාට වඩා එකක් සංඛ්‍යාවෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවා මේ උත්තරේ එනවා කියන දැන් ওই ගණිතයේ මොකද පුළුවන් අයට ඒක මතක් වෙනවා කෙටි ක්‍රම දැන් මමත් හිතන පුළුවන් පොඩි කෙටි ක්‍රම හදනවා දැන් තව සමහරු හදපුවා මේ මගේ එකක් නෙවෙයි මගේ ගන්න මම කියන මං හදුවේ කියලා මේ කවුරුරි හදපු එකක් පුස් ඒ හදපු එකක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ හරි එහෙම ආපුවම එනවා ඒකට හේතුව තමයි ඒගොල්ලෝ එකතු කරලා බලලා බලලා එකතු කරන්න මෙහෙම ලොකු වර්ගයක් තියෙන නිසා ඒක වැඩි කිරීමේ ක්‍රමයකින් හොයාගෙන ඒක වැඩි කිරීමේ ක්‍රමයකින් හොයා ගන්නකොට මේ සංඛ්‍යාවට වඩා එකක් වැඩි සංඛ්‍යාවෙන් වැඩි කරලා දෙකෙන් බෙදුවම ඒගොල්ලොන්ට ඒක ඇවිල්ලා හැම එකම ඇවිල්ලා ඒගොල්ලෝ හරියට තීරණය කළා එහෙනම් ඒක ඇවිල්ලා හදුවම හරි කියලා. ඔයාලට ඒක වැදගත් වෙයි සාමාන්‍ය ජීවිතේ. හොඳයි ඔයාලේ ප්‍රශ්න. ඇත්තටම මම කැමතියි මහනවා. තව එකක් හදමු. තව එකක් හදමුද? දැන් ඔයාලට මම දෙන්නේ මං අර අද කියලා දුන්න ගණන් වර්ගය මේ හදන ක්‍රම කීපයක් නේද පුතේ අම්මි අම්මි එන්න
Saya hasil kedua. Tadi dari gue. Saya cawi kedua. Cawi saya dua. Dari gue. Kau tanya ini putih. Saya nulang di kedua. Nulang dia dua nih. Oh, andai. Saya terus kedua. Oh. තාව වෙනවා තව තියෙනවා විනාඩි 3ක් මම මේ අද වෙලාව බලනවා ටිකක් වේගෙන් ගණන් හදන්නේ කවුද කියලා හරි ශානි වෙරි ගුඩ් සනේ තින්ටි මරයි බලන්න අපි ළමයි හොඳයි දෙවි නේ තින්ටි මරයි හා Sir, anuliat ada liverai. Anuliat itu tahu ini ada di mana buat apa dong, ma? Sir, sana nih ada liverai. Ah, very good. Trikonakar rakyat ketiennya apa buat itu dua mangkiuwe. Palevini ke ikai awasan peliye tihai. Madin dahaya kui puna gua. Thank you. Dinulima, ada anda dua. Try keran, eh? Very good, very good. Hari mohon dai. Hari kali ibarat. Mang kali ibarat nama. Right. Then make a wala dan nama. Make a ketuk kara kara intro on. Eke inan tihe dak pali intro on. Sisa te paper ini mau kanan dekai hatan dekin. Satu tunak bisa hatan dekin. Eran balma meka tiyenne eke indan kiyarak tekda pute tiya mama kiyuwa eke indan mona hari ekathu karanna da pe deke indan ehema me kramay danna puluwanda ba pahe indan 50ta puluwanda ba 10 indan 100ta puluwanda ba mokak hari patan ganeema eke sitha wenna ona eke sitha wenna ona naththam ba enan 30ට වඩා එකක් වැඩි 31 අපි දන්නේ 31 වරක් චක්‍රේ අපි වැඩි කරනවා එක් වරක් බිඳුව බිඳුවයි එක් වරක් තුන තුනයි තුන් වරක් බිඳුව බිඳුවයි තුන් වරක් තුන නවයයි එකතු කළා දැන් මොකද කරන්නේ 930 අනිවාර්යෙන්ම දෙකෙන් බෙදුවා අද මේ අපිට ඕන ඔච්චි ගණන් જાතිය හදන විදියක් මේ 9 2 වා කීයද
හතර. හතර වරක් දෙක 8යි 1යි 13යි. 13ට දෙවර 6යි. 12යි 1යි 10ට 5යි. 10යි. දැන් ඔන්න හරි. උත්තරේ හරි කියලා දැන් ඉතින් 400 ගාන දානවා. හරිද? හරිද? කෑල්ලා කමතක කරා. 465න් 10ක් විකුණනවා. අන්න පොලේ පාවිච්චි කරන්නේ නැත්නම් වරදිනවා. 5යි. 6න් එකකුත් 5යි. එහෙනම් දැන් රාක්කියේ ගොඩක් 455යි. කාගේද හරි? කාගේ හරි සර්? Very good. Hari. Ithin puthe man aapau oya danna amaru wayata podda thawa ekak parak ek karala kiyala deela me kramayema uda ganna puluwan thawa aakarayak kiyala dennan. Hari. Ekke indan 31 ne puthe. E nisa 30ta wada ekak wedi ek aragena 30 wedi karanawa 31. Ek parak binduwai ek parak 3 3 ay 3 warak binduwai 3 warak 3 9 ay. එකතු කරපුවම 90 30යි. දැන් පුළුවන් ඕකලට සංඛ්‍යා දෙක වැඩි කරන්න. නේද? ඒ ආපු උත්තරේ බෙදුව පුතේ දෙකෙන් මෙයාට 4යි 8යි 13ට 6යි 12යි 1යි 10ට 5යි 465යි. හැබැයි 10ක් වික්කා කිව්වා අඩු කරා 5යි 5යි 4යි. ඔන්න ආයෙත් හැදුවා. හරි. හරි හරි හොඳයි දරුවනේ අපි තවත් අවස්ථාවකට යන් එහෙනම් ඒ ගාන සර් එක්ක ලියා ගන්න පුතේ හරි සම චතු රා ශ්‍රාකාර සම චතුර ශ්‍රාකාර රාක්කයක රාක්කයක පේලියක සබන් කැට සබන් කැට 15ක් 15ක් ඇත රාක්කය රාක්කය පුරවා මාතකව ලියන්න රාක්කය පුරවා සබන් සබන් ඇත්නම් එහි ඇති මුළු සබන් කම්මැලතු ගන්න ලියා ගන්න පුතේ ඈ සබන් කැට ගණන කීයද නොහොඳ ගාන හොඳට හිතන්න තියෙන ගාන ඔව් ඉතින් පුතේ මම කොහොමත් විභාග මට්ටමුත් එක්ක වෙනස් කරගෙන යන්නේ හැම වැඩක්ම අවුරුද්දෙන් අවුරුද්ද විභාග රටාවත් එක්ක හිතන්න මම වැඩ කරනවා කොහොමත් ඉතින් ඔයාලව ජයග්‍රහණයකට අරන් යනවා විශේෂයෙන් ඔයාලගේ මේ ඔන්ලයින් ගණිත ගැටලු පන්තිය ඔයාලා දැන් මේ හැමදාම ඉන්න ළමයි 30 ගාණක් ඉන්නේ ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි මේක ඉතින් මම වැඩි කාලයක් ඉස්සර අඩේ පන්තිය කරනවා එදා රෑට තියෙන අනිකුත් වැඩ කලින් කරලා කලින් ලෑස්ති වෙන්න පුතේ අපි මේ වැඩේ හරියට කරමු ඈ සමචතුරස්‍රාකාර රාක්කයක පේලියක සබන් කැට 15ක් ඇත
රාක්‍ය පුරවා සබන් නැත්නම් එහි ඇති මුළු සබන් කැට ගණන කීයද? දැන් මේක හිතන්න තියෙනවා. හරි? හිතන්න තියෙනවා මේ. හිතන්න තියෙන ගාණක් මේක. සර් හසිත් ඉවරයි. ආ හසිත් ඉවරයි. ගුඩ්. හසිත් හරිම හොඳයි ඈ. සර් මිද ඉවරයි. හා. යසිරුත් ඉවරයි. වෙරි ගුඩ්. හරි. සයුරිත් ඉවරයි. සයුරි වෙරි ගුඩ්. සයුරි අද ඉන්න රෑවෙන කම්පන් තියන්නේ නේද? හරිම හොඳයි ඈ. ඉතින් මේ අපි පැය දෙකින් ඉඳලා ලෑස්ති වෙමු පුතේ ඈ. චවිෂා නේද? අපි ඉමු කොහොම හරි ඈ. අපි ලෑස්ති වෙලා වැඩ කරමු ඈ. හොඳයි. හසිත් උත්තරේ කියද? දෙසිය විසි පහයි සර්. 225. හා හා. පූජා. සර් අනුල්‍යත් හදලි ඉවරයි. රනුල්‍යට කියද උත්තරේ කියන්න? 225. සමචතුරස්‍රාකාර කියපුවම පැති හතරම මොකක්ද වෙන්නේ? සමානයි. හන්න ඒක දන්නේ නැත්තම් මේ ගාන දන්න බෑ. එහෙනම් මේ පැත්තට ඔහොම තියෙනවා නම් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. මේ පැත්තටත් ඒ වගේ කීයක් තියෙන්න ඕනද? 15 තියෙනවා. හරියටම අර 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. මෙන්න 15 ඒවා කීයක්ද? 15 ඒවා කීයක්? 15. 15 ඒවා 15. මේක ඉතින් ඇඳලා ගණන් කරන්න ගියොත් වරදින්න තියෙන ඉඩ කඩ ගොඩාක් වැඩි නේද පුතේ? 15 ඒවා 15. 15 ඒවා 15. එහෙම නැත්නම් ඕගොල්ලොන්ට කරන්න වෙනවා වැඩ 15 15 15 15 15 15 15 15 එකතු කරන්න. ඊට වඩා ලේසි නැද්ද? 15 ඒවා 15ක් බලනවා. ඊට වඩා ලේසි නැද්ද? 15 ඒවා 15ක් බලනවා. ලේසි ලේසි. මේක දිග වැඩි කිරීම පළල.
දිග වැඩි කිරීම පළල එතකොට ඇතුළ එනවා. මේකට කියනවා ලොකු පන්තිවලදී වර්ගඵලය කියලා. ඉතින් වර්ගඵලයේ විදියට ඇහුවේ නැති වුණාට ප්‍රශ්න මේ වගේ ප්‍රශ්න ඔයාලගේ ශිෂ්‍යත්ව පේපර් වල අහනවා. නේද? ඇතුළේ තියෙන ප්‍රමාණය. එතකොට මේක අර ත්‍රිකෝණය ආපු වාගේ දෙකෙන් බෙදන්නේ නැහැ. 15 වේවා 15. 15 වේවා 15. එහෙනම් බලමු 5 වරක් 5 25න් 5 දැම්මා දෙකක් ඉතුරුයි. 5 වරක් 1 5යි 2යි 7යි 1 වරක් 5 5යි 1 වරක් 1 1යි. දැන් එකතු කරා මෙතන 5යි 5යි 2යි කියනකොට 7යි 2යි 7යි 5යි 12න් 2 දැම්මා එකක් ඉතුරුයි 1යි 1යි 2. කාටද ආවේ 225? සර් අනුලියට ආවා. අනුලියට හොඳයි ඈ. දැසිරු පුතා වෙරි ගුඩ්. අනෙක් සරීකට ආවා. ඉතින් ඔයාලට තේරෙනවද ටිකක් වෙන්දට වඩා කියවන්න තියෙන අමාරු ගණන් ටිකක් කියලා. හැබැයි ඔයාලට තේරෙනවා ඇති කියෙව්වොත් කොච්චර ලේසිද කියලා නේ? කියෙව්වොත් කොච්චර ලේසිද කියලා හිතෙනවා ඇති. ඉතින් අද දවසේ අපි තව එක ගණනයි හදන්නේ. අද ළමයි ගොඩක් කුරු වෙලත් ඇතුලෙන් පැය දෙකක් කින් දැන් පැය එකමාරක් විතර ඉඳලා තියෙන්නේ. ලැබුණ ඇති අනිවාර්යෙන් පුතේ පැය දෙකම කරනවා. දැන් ඊයේ ඔයාලා දන්නවා අපේ ඔන්ලයින් තියරි ළමයි. අපි ඊයේ පැය දෙකම හිටියා නේද පුතේ? ඔව්. ඊයේ අපි පැය දෙකම අපි වැඩ කළා. ඔන්ලයින් තියරි එක. ඉතින් ඉඳා දැන් ඔයාලා ඉන්නේ. ඔයාලත් එක්ක තමයි මම තරඟයට දුවන්න හදන්නේ. දුවමුනේ. හැබැයි ඔයාලට මම හරියට හිමින් කියලා දෙනවා. වැඩේ කරගන්න පුළුවන් විදියට. හොඳයි ඕගොල්ලෝ ලියා ගන්නවා ඇති කියලා මට හිතෙනවා. දිනුලි මාට තේරුණාද? ලියා ගත්තා. ආ චවිෂා තේරුණාද පුතේ? දිග වැඩි කිරීම පළල තේරුණාද? ආ සර් මගේ ෆෝන් එක ඕෆ් වුණා. ආමන්තුජ ඔය තව පොඩ්ඩෙන් ඉවරයි පුතේ ගැන්නුලා තව එකයි හදන්නේ. රෙකෝඩින් එක එවන්න පුළුවන්ද? එවනවා එවනවා අනිවාර්යෙන්ම. Thank you sir. හොඳයි එහෙනම් අද හදන අන්තිම ගාන අද හදන අන්තිම ගාන හොඳයි අපි හදමු මේක හැමෝම හදන්න ඕනේ මේක හැමෝම හදන්න ඕනේ මේක ළමයි මේක පුතේ සෘජුකෝණාශාකාර රාක්කය දැක්කද හරිද මේකේ දිග පැත්තට තියනවා ළමයි කිරිපිටි පැකට් කිරිපිටි පැකට් තියෙන්නේ කිරිපිටි පැකට් දිග පැත්තට තියනවා පුතේ 20ක් හරි පළල පැත්ත ඊට වඩා අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද දිග වැඩිනේ පුතේ පළල පැත්තේ තියෙනවා පුතේ කිරිපිටි පැකට් 14ක්
ඒ කියන්නේ මේ පැත්තට මෙහෙම 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 20යි ඈ මම මේ නිකන් අඳින්නේ මේ පැත්තට මෙහෙම 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 14යි හරිද අහනවා මේකේ කිරිපිටි පැකට් කීයද අමාරු ගණන් කෙටි ක්‍රම නෙවෙයි ලේසියෙන් හදන්න කාලය ඉතිරි කරගන්න මම මේ කියන්නේ හරි කිරිපිටි පැකට් හදන්න මේකට දෙන්නේ මම ඇඳ ගන්නටත් එක්ක විනාඩි 5. ඇඳ ගන්න ඈ සුජු කෝණාශ්‍රය ඇඳ ගන්න ඕන. ආ ඉරි ඉරි විසරෙන් කරන්න ඕනේ නැහැ මම ඒක නිකන් ඇඳේ. හරිද? හරි. මෙතන පැකට් කියලා ලියන්න. පැකට් 20යි මේ පැත්තට පැකට් තියෙනවා 14. තිසුම් වෙරි ගුඩ් හොඳයි පුතේ අර තිසුම් වේගෙන් හදනවනේ මට හරිම සතුටුයි ඒ ගැන තිසුම් වේගෙන් හදනවනේ අද තිසුම්ට මං කියන්නේත් එහෙම තමයි ටිකක් වේගින් කරමු කියලා නේද පුතේ ඒකනේ හරි හොඳයි ඈ හා සර් අනුලයා හදලි ඉවරයි හොඳයි දුව වෙරි ගුඩ් රනුල්ලා ඉක්මනින් ගණන් හදන එක්කනේ රනුල්ලා ඉතින් ඔයා හරිම දක්ෂයි ඔයා ඔයාට හොඳට කරන්න පුළුවන් ඒ හින්දා හොඳට කරමු අපි ඈ වෙරි ගුඩ් Thank you sir ඔව් පුතේ ජසිරු පුතක් නේවනේ ජසිරු පුතාට හොඳට වැඩ කරන්න පුළුවන් හොඳට කරන්න සඳුනි හදුවද සර් මිනිදු ඉවරයි Very good, very good. Sir, හොඳයි පුතේ. Very good. දැන් පේනවනේ අපේ ළමයින්ට මම ඔයාලට කොහොමත් පුතේ ඕනෙම ගානක් හදන්න පුළුවන් කරනවා. අනිවාර්යෙන්. ඔය මාත් එක්ක වැඩ කරන ළමයි ටික ඉන්නවා නේද? දැන් ඔය පන්තියට අම්මලා දාලා ගියාම අර සර් බනිනවට, අම්මා ගහනවට, අම්මා බනිනවට වැඩ කරන ළමයිත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි. ඒ ළමයි දියුණු කරන්න ලොකු ප්‍රයත්නයක් දරන්න ඕනේ. ඔයාලා ආසාවෙන් කැමැත්තෙන් මේ වැඩේ කරමු. ඔයාලට ඕන ගාණක් හදන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි කරමු මේ වැඩේ. හරි. ඉතින් අද අපි මේ විශේෂ ගණන් වගයක් හැදුවේ. ඉතින් අද මම ඇත්තටම හදන්න හිතන් හිටියේ මේ කාඩ් පත්‍රුව මාරුව. ඉතින් අද අර ගිහත ඉතුරුව මට පොඩි මතකයේ තිබ්බේ නෑ. ඊට පස්සේ දැන් සංඛ්‍යා දෙකක් වැඩි කරන්න උගන්නපුවා මේකෙන් එන ගැටලු ගන්නවත් එපැයි. නැත්තම් ඔයාලගේ පේපර් වලට සංඛ්‍යා දෙකක් වැඩි කරන්න දෙන්නේ නෑනේ. ඒක පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තමයි මම කියලා දුන්නේ. දැන් බලන්න කොච්චර ලේසිද කියලා 20 ඒවා 14ක් එකතු කරන්න බැයි නැත්තම්. 20 ඒවා 14ක් පල්ලෙහාට ලියලා එකතු කරන්න ඕන. ඊට වඩා කොච්චර ලේසිද මේක? නේද? මෙහෙම 20 ඒවා 14ක් එකතු කරන්න ඕනේ මෙහෙම ලියලා. 20 20 20 20 20 කියලා 14ක් එකතු කරන්න ඕන. නේද? හොඳයි. ලොකුතේ දිග වැඩි කිරීම පද දිග වැඩි කිරීම බල රාක්‍ය ඇතුළේ එක එනවා අපිට සාමාන්‍ය ජීවිතයේදීත් වැඩගත් දිග පැත්තට ගියද පළල පැත්තට ගියද ඔයාලා හොඳට බලන්න දැන් ඔය ටයිල් දාපු පොළව දිනවනේ සමහරක් අය ටයිල් දාලා නැහැ ටයිල් දාපු පොළව තියෙන්නේ ඔයාලගේ සාලේ ටයිල් ගියද දිග පැත්තට ගියද පළල පැත්තට ගියද වැඩි කරන් ගණන් කරලා බලන්න අන්න ප්‍රායෝගික ජීවිතයක හොයා ගන්න පුළුවන් අවස්ථාව දිග පැත්තට ගියද පළල පැත්තට ගියද බලන්න සාලේ ටයිල් තියෙනවනේ නැත්නම් කුස්සිය සිංක් එකේ තියෙනවනේ දිග පැත්තට ගියද පළල පැත්තට ගියද ගණන් කරන්න වැඩි කරන්න ඒකලා ගණන් කරලා බලන්න හරියටම හරි මොන සාමාන්‍ය ජීවිතේ යොදා ගන්න අවස්ථා අම්මලා ඔක දන්නවා දිග වැඩි කිරීම පළල තාත්තා හැම ඉක්මනට ගණන් හදා ගන්න ඕමයි හරිද ඉතින් ඔයාලටත් ඒක හරි ප්‍රයෝජනවත් හරි දිග වැඩි කිරීම පළල 20 වැඩි කිරීම 14 මොන රාක්‍ය තියෙන ගාන එනවා හරි මෙතන ඉරක් ගහ ගන්න එපා නේද 4 වරක් 0 0යි 4 වරක් 2 8යි හරිනේ 1 වරක් 0 1 වරක් 0
බිංදුවයි. එකවරක් දෙක දෙකයි. හරි. බිංදුවයි 8යි 240ක් කිරිපිටි පැකට්. කාටද ආවේ? සේරනුල්ලට ආවා. ධනුල්ලට ආවා. වෙරි ගුඩ්. සේරනුල්ලට ආවා. හරි හොඳයි පුතේ. හරි. බර්මිනුට ආවා. හොඳයි. රයිට්. හරි. ඉතින් අද ගණන් ජාතිය හොඳයිද? තේරුණාද ඔයගොල්ලෝ? හොඳයි සර්. තේරුණා. ඔව්. සංඛ්‍යා දෙකක් වැඩි කරලා අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් අවස්ථා. ත්‍රිකෝණාකාර රාක ගැන කියලා දුන්නා. සමචතුරස්‍රාකාර රාක ගැන කියලා දුන්නා. නේද? සුජිකෝණාස්‍රාකාර රාක ගැන කියලා දුන්නා. ඒ වගේ ඇතුළේ තියෙන සංඛ්‍යා හොයන්න කිව්වොත් හැබැයි ගාන කියවන්න. දැන් මේකෙත් ආවනම් කිරිපැකට් පහ විකුණවුවා කියලා කියවන්න නැති ළමයෙකුට නම් කවදාවත් මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. හොඳට කියවන්න. නේද පුතේ? හොඳයි. ඉතින් මේ සතිය එළඹෙන සතිය විභාග සතිය. පුතේ මම ඉරිදා පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. ආරම්භක දවසට පුළුවන් හැම කෙනාම එන්න. මම මොකද මෙවර ශිෂ්‍යත්ව විභාගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ හැදුනේ කොහමද, එන්නේ කොහමද, හදන්නේ කොහමද, කාලය ඉදිරි කරගන්නේ කොහමද ඔක්කොම කියලා දෙනවා. ලස්සනට මල්ටි මීඩියා ඇනිමේෂන් එකක් දාලා ප්‍රශ්න හැදෙන විදිය, ඒවට කටුකොල පාවිච්චි කරන විදිය ඔක්කොම කියලා දෙනවා. ඒ නිසා මේ ඉරිදා හවස දෙකට තියෙනවා අරුණෝදය අධ්‍යාපන ආයතනයේ පේපර් ක්ලාස් එක ආරම්භ කරනවා. පුළුවන් හැම කෙනාම එන්න. ඊට පස්සේ ඔයාලට ඉතින් ඒ සතියේ සතියේ සම්බන්ධයක් නැහැ. කැමති ඉරිදාව ගැවිලා පේපර් එක ලියන්න පුළුවන්. වැඩක් තියෙන දවල් එන්න තුින්නක් පුළුවන්. මම බල කරලා නැහැ. මම ඉගෙනුම් අවස්ථා දීලා තියෙනවා ඔයාලට එකෙන් වැඩ ගන්න. ඉතින් ඔන්ලයින් ළමයින්ටත් මම මේ අවස්ථාව ඉදිරියේදී මම ඒක කොහොමද කරන්න කියලා කියන්න. විභාග වලට හොඳින් සූදානම් වෙලා ඒක ලියන්න. ඉතින් අපි ලබන සතියේ පැය දෙකම වැඩ කරනවා. අද පැය විනාඩි 40ක් වැඩ කරලා තියෙනවා. කලින් පොඩ්ඩක් ඇවිල්ලා ඉස්කෝලේ ඇවිල්ලා පොඩ්ඩක් නිදාගෙන එමු. කලින් මොන හරි කාලා පොඩ්ඩක් හොඳට ලෑස්ති වෙනවනේ. අපිට පිට එකේ ඉන්න ඕන ගණන් හදන්නනේ. හැබැයි හොඳයි දැන් ගොඩක් ළමයි ඉන්නව රෑ වෙනකම් මාත් එක්කනේ. පොදේ අර කොවිඩ් කාලේ අපි රෑ 8ට පටන් ගන්න 10 වෙනකම් පන්ති කළා. ඒ ළමයි වයින් ප්‍රයෝජන ගත්තා. හරීම ඉගෙනුම් අවස්ථා නැතුව ඒ ළමයි විභාග සමත් වුණා. ඒ හින්දා අපිට පුතේ කිසිම දෙයක් නිකන් ලැබෙන්නේ නැහැ. අපි හැම දෙයකම මහන්සි වෙන්න ඕන. ආගේ අම්මා තාත්තා ඉගෙන ගන්නවා. ඒගොල්ලෝ ගොඩක් මහන්සි වෙලා ඔයගොල්ලෝ නුගන්නානේ. ඒ නිසා සර් එක්ක එකතු වෙලා මේ ගමන අපි ජයග්‍රහණය කරමු. හොඳින් වැඩ කරන්න. මොන හරි ප්‍රශ්න තියෙනවද? නැහැ සර්. හරි. ඔයාලට ඉල්ලුම් කරන්න පුළුවන් දැන් මේ සතියේ ඉඳලා සර් මේ විදිය ගණන් හදමුද? සර් මෙන්න මේ ගණන් මට බෑ. ඔන්න ඔයාලට අවස්ථාව තියෙනවා ගෲප් එකකට දාන්න පුළුවන් පණිවිඩයක්. සර් මේ විදිය ගණන් අපි ගැටළු පන්තිය හදමු. ඉල්ල ඕන විදිය එකක් මම දෙන්න. එහෙනම් බලා ඔක්කොටම සුබ රාත්‍රියක්. දරුවන් සරණයි පුතේ. අපි ඊළඟ දවසේ හමු වෙමු. ආයිබෝ. I don't know. I don't know.